තිස්සමහරම දෙබරවැව මන්සන්දියේ සිට කතරගමට ගමන් කරන මාර්ගයේහි තිස්සවැවට බටහිර දෙසිනුයි මේ රාජකීය නෂ්ටාවශේෂ හමුවන්නේ. ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ලෙහි උසට සිටිනසේ කෙලින් සිටවන ලද මේ දැවැන්ත පාෂාණ කුළුණු අනුව පූජනීය ගොඩනැගිලි අතර රුහුණු රාජ්‍ය පාලනය කළ මහානාග උපරජ විසින් ඉදිකළ දළදා මාලිගය මෙය විය හැකි බවත් අනුමාන කෙරෙනවා. ක්‍රිස්තු වර්ෂ 1-2 කාලයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ පුරාණ සිංහල බසින් ඇතා බැඳි කලෙහි මේ ටැම් ලිපිය දකින්නට ලැබෙන්නේ. ගාමිණී අබේ රජුගේ පුතු වූ රෝහිණික ගාමිණී අබේ රජු විසින් බදු වර්ග දෙකක් සහිත ගමක් විහාරයට පූජා කිරීම ගැනයි මේ ටැම් ලිපියෙහි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.